අයිබෝවන් ඔබ එක්ව සිටින්නේ News First දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම මනී ශාඛාවින්දු ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල පෞද්ගලික විදුලි මිලදී ගැනීමේ ගෙවසුම් හේතුවෙන් සිදු වූ බිලියන ගණනක පාඩුව පාර්ලිමේන්තුවේ අවධානයට කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සූ ගුවන් යානයේ අලුත් පැලියා කටයුතු ඇරඹේ. මෙරට පුත්ලින් 45,000ක් හෙරොයින් වලට ඇබ්බැහි වෙයි. ඉරාන් ඉරාක් දේශ සීමාවේ ඇති වූ වසරේ බිහිසුණුම භූචලනයෙන් මියගිය සංඛ්‍යාව 452 දක්වා ඉහළට 7,100කට තුවාල. මාවනැල්ල මහන්තේගම් ප්‍රදේශයේදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් පිරිසක් මේවන විට විරෝධතාවක නිරත වන බව අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් පැයක පමණ කාලයක් නුවර පාර අවහිර වී ඇති බවයි. මාවනැල්ල මහන්තේගම් හරහා ගම්පොළ දක්වා දිවෙන මාර්ගය පිලිස්සකර කර දෙන ලෙස බල කරමින් විරෝධතාවය ක්‍රියාත්මකයි. පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් යාවත්කාලීන නොවීම හේතුවෙන් සිදුව ඇති රුපියල් බිලියන ගණනක පාඩුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අවධානයට ලක්ුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා මේ පිළිබඳව විමසා සිටියේ විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන්. බස්නාහිර පළාති ක්‍රියාත්මක කරන වෙස්ට් කෝස් බලාගාරය සම්බන්ධයෙන් මේ වෙස්ට් කෝස් බලාගාරය ක්‍රියාත්මක කිරීමේදී අදාළ ගිවිසුම පවර් පර්චේස් ඇග්‍රීමෙන්ට් එක මේ පවර් පර්චේස් ඇග්‍රීමෙන්ට් එකේ කියලා තියෙන වගන්තියක් තාක්ෂණික ක්‍රමවේදයන් නැවත ගණනය කිරීම කර බලා සංශෝධනය කළ යුතුයි කියලා. ගරු කතානායක තුමේ සංශෝධනය නොකිරීම තුළ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ම කියන විදිහට පාඩුව වර්ෂයකට මිලියන 2000ක් බිලියන 2ක් පාඩු වෙනවා. එතකොට පසුගිය අවුරුදු 4 තුල ගණනය කරාම බිලියන 8ක ඉතර පාඩුවක් වෙලා තියෙනවා. මේ ගණනය කිරීම නැවත සංශෝධනය නොකිරීම පිළිබඳව ඔබතුමා නිවැරදි ඊට බරපතල කාරණයක් ඒක මොකද අපිට අත්දැකීමක් තිබුණේ නැහැ කලින් මේ මිල ගණනය කිරීම පිළිබඳව ඒ නිසා තමයි එහෙම කළා තියෙන්නේ ඉන්පස්සේ මේ ප්‍රශ්නය දිගින් දිගට මතුවලා තිබෙනවා මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කළා තිබෙනවා ඒ කමිටුව හරහා ඇතුණු ප්‍රශ්නය තමයි වෙස්කෝස් බලාගාරයේ විසින් ලබා දීපු දත්තයන් එලෙසම පිළිගැනීමට විදුලි බල මණ්ඩලය කැමති වුණේ නැහැ ඒ අනුව වෙස්කෝස් බලාගාරයේ විසින් ලබා දීපු දත්තයන් වල සත්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් ටෙස්ට් එකක් කිරීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා හැබැයි මේ ඉතාමත්ම ප්‍රමාද වෙලා තිබෙනවා දැනට රැස්වීම් 3ක් පමණ මගේ ප්‍රධානත්වෙනුත් තියලා මම අවවාද කළා කඩිනමින් මේ ප්‍රශ්නය යථාවත් කළ යුතුයි කියලා ඒ වගේම යම් හේකින් වෙස්කෝස් බලාගාරය අයුතු ලෙස වැඩිපුර මුදල් ලබාගෙන තිබෙනවා නම් ඒ මුදල් විදුලි බල මණ්ඩලයට ආපසු ලැබිය යුතු වෙනවා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ කළේ සදේශ කටයුතු අමාත්‍ය වචිර අපේවර්ධන මහතායි රාජ්‍යංශේ බැලුවොත් කාර්යාල කාර්ය සහයකින් ඉඳලා නීතිපතිතුමා තමයි වැඩිම පඩිය ලබන්නේ එතකොට නීතිපතිතුමාගේ වැටුපනම් අපි 2015 මූලික වැටුප රුපියල් 67000යි 2016 ඌගේ මූලික වැටුප රුපියල් 81000යි 2017 ඌගේ මූලික වැටුප රුපියල් 95800යි 2018 ජනවාරි මාසේ මොකද විශ්‍රාමිකයෙක්ගේ ලොකුම විශ්‍රාම වැටුප ලබා ගන්න නීතිපතිතුමා එතකොට නීතිපතිතුමාගේ 2018 ජනවාරි මාසේ වැටුප රුපියල් 110000යි ඒ කියන්නේ රුපියල් 14000කින් වැඩි වෙනවා ඒත් 115කින් ඌගේත් 115කින් KKS කාර්යාල කාර්ය සහයකින් 115කින් එතකොට රුපියල් 14400ක් වැඩිම එක්කෙනාගේ වැඩි වෙනකොට කාර්යාල කාර්ය සහයකින් මූලික වැටුපට රුපියල් 3000 ගාණක් එකතු වෙනවා එතකොට අපි 20 වෙනකන් රාජ්‍ය සේවයේ මූලික වැටුප දවැන්ත ශක්තියක් කරා මෙහෙවලා තිබෙනවා සමස්ත රාජ්‍ය අංශය මේ ගැන සී බුද්ධියෙන් වැඩ කළ යුතුව තිබෙනවා
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා ලබන 21 වෙනිදා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන්නේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයාට අද නියෝග කළා. සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පැවැත්වෙන නඩු විභාග 9ක් සම්බන්ධයෙන් අද දිනේ ඔහු අධිකරණයේ හමුවට කැඳවා තිබුණත් බන්ධනාගාරයේ මගින් ඔහුව අධිකරණයට රැගෙන විත් තිබුණේ නැහැ. 2006 සහ 2008 අතර කාලය තුල සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති ලෙස කටයුතු කරන කාල සීමාව තුලදී මණ්ඩලයට අයිතු අලාපයක් කිරීමේ චේතනාව මත කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා මුදල් අධිකාරම් ගැනීම සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. බොහෝ විට ජලාශ පිරී ඉතිරි ජලය ගලා යන්නේ වර්ෂාවත් සමගයි. නමුත් වැසි නොමැතිවත් විමල සුරේන්ද්‍ර ජලාශයේ ජලය පිටාර යන අයුරු ඊයේ අප කැමරාවට හසු වුණා. මෙලෙස විමල සුරේන්ද්‍ර ජලාශයේ ජලය පිටව යන්නේ පසුගිය ඉරිදා සිට ලක්ෂපාන ඇතුළු ප්‍රදේශයේ බලාගාර සඳහා ජලය සැපයන මාර්ගය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්. කලින් කලට සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් අදාළ ජලය ගෙන යන මාර්ගයේ ජල සැපයුම නැවතුණු නිසා වැසි නොමැතිවත් විමල සුරේන්ද්‍ර ජලාශයෙන් උතුරා යන ජලය ඊයේ සවස වනතුරු දක්නට ලැබුණා. අපකල විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ ඊයේ පසරුව වන විට නඩත්තු කටයුතු අවසන් කර මෙවන විට ජලාශවලින් ජලය ලබා ගැනීම සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි. කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපළට ආරක්ෂිතව ගොඩ බැස වූ ගුවන් යානයේ අලුත් වැඩයා කටයුතු ආරම්භ කර තිබෙනවා. මගින් 138ක් සමග මෙරට සිට ඉන්දියාවේ මුම්බයි දක්වා පියාසර කළ යානයක් ඊයේ රාත්‍රී 11:30ට පමණ එලෙස යලිගොඩ බස්වා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපල් පෙරේරා මහතා පැවසුවේ කාර්මික දෝෂයකට ලක් වූ යානයේ අලුත් වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එහි සිටි මගින් වෙනත් ගුවන් යානයකින් අද අලුයම යලි මුම්බයි දක්වා රගෙන ගිය බවයි. පරිගණකයේ තියෙනවා. මම පරිගණකයේ කොටස් තමයි මේ. මගේ පොත්මේසය, මගේ පොත්මේසය තිබෙන මෙතන. ඊගෙන මෙතන මගේ කැබිනට් එක. මගේ අවශ්‍ය කරන පොත්පත්, ලියකියවිලි, අයිඩෙන්ටි ඔක්කොම නැහැ. එනකොට කාමරේ වගේ නේද අපේ පොත් වල. අපි මයික් එකේ නේ. මේ දරුවන්ගේ හඬ අප ඔබ වෙත මුලින්ම ගෙන ආවේ පසුගිය සැප්තැම්බර් මාස 5 වනදායි. එක් මොහොතකින් හැඳිවත හැර සෙසු සියල්ල අහිමි වූ මේ දරුවන් ජීවත් වුණේ බලංගොඩ පිටපැත්තර සමගිපුර ගම්මානයේ. නිවුස් ෆස්ට් යලිත් ඊයේ සමගිපුර වෙත ගියා. බලංගොඩ පිටබැද්ද සමගිපුර ගම්මානයේ පදිංචිව සිටින කේචී නිහාල් මහතාගේ නිවස ගිනිගෙන තිබූ අයුරුයි මේ. ඒවන විට පාසල් නිපාඩුව සිය මිත්තණියගේ නිවසේ ගතකර නැවත ගෙදර පැමිණි දරුවන්ට දැකගත හැකි වූයේ සිය පතපුත සියල්ල ගින්නට විනාශ වී ඇති අයුරුයි. මේ ප්‍රවෘත්තිය විකාශය වූ වහාම අපට ඇමතූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට නිවසක් ඉදිකර දෙන බවට පොරොන්දු වුණා. ඒ අනුව ඊයේ සුබ මොහොතින් මුල්ගල තැබුණේ ඒ සඳහායි. මේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. News First Classroom නායකත්ව සංවර්ධන සංනිවේදන මාධ්‍ය වැඩමුළු මාලාවේ 256 වන වැඩසටහන අද මහනුවර ආදර්ශ විද්‍යාලයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ News First මාණ්ඩලික වාර්තාකරු හෂාන්ත අත්නායක.
අනාගත දරු පරපුර නිවැරදි සන්නිවේදකයන් නිවැරදි නායකයන් කිරීමේ තවත් පෙරගමනක් විදියට අපි පැමිණියා සෙන්කඩගල පුරවරයට. අපි සිටින්නේ මේ වන විට සෙන්කඩගල පුරවරයේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ. ඉතින් මේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන් ඉතාමත් දක්ෂයි. අද උදේ සිට අප සමග එකතු වී සිටි ඉතාමත් උද්‍යෝගින් මා සමග සිටිනවා. අද උදෑසන සිට සම්බන්ධ වී සිටි එම් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා සඳරුවන් ඒකනායක මහත්මා. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න අද දවසේදී මේ අපි ලබා දුන්න අත්දැකීම දරුවන්ට මොන වගේ අත්දැකීමක්ද, ඔබතුමාට මොන වගේ අත්දැකීමක්ද? ඇත්තවසෙම සන්නිවේදනය හා නායකත්ව වැඩමුළුව මා හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. හේතුව මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන්ගේ අනාගත බොහෝ කාරණා තුළදී මේ සන්නිවේදනය සහ ඒ සම්බන්ධ වෙන කාරණා අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අනුව මා හිතන්නේ අද දවස අපේ දරුවන්ට ප්‍රබෝධමත් දවසක් මෙන්ම අනාගතයේදී ඔවුන්ගේ ජීවන පැතුම් තලවලට මේ මහඟු පිටු බලයක් වෙනවා. ඒ නිසා මා හිතන්නේ සිරස මාධ්‍ය ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අනාගත නායකයන් සඳහා පෙරහුරු හා අපූර්තම මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම, ඒ සඳහා නැවත සැරයක් මම ඔබ ආයතනයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ස්තුති. බොහොම ස්තුතියි නියෝජ්‍ය විදුහල්පතිතුමනි. අපි නවතින්නේ නැහැ 256 න්. අපි සූදානම් හෙට දවසේදී 257 වන නායකත්ව සංවර්ධන සංවිධාන වැඩමුළුව රැගෙන එන්න සෙන්කඩගල පුරවරයේම තවත් පාසලක් තුල එතෙක් සමු ගන්නවා Newsfirst නුයි මම ආශාන්ත අත්තනායක මහනුවර ආදර්ශ විද්‍යාලයේ සිට. බලංකොට ප්‍රදේශයේ වෙළඳසැලකින් මුදල් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය දසවැනිදා මෙම සොරකම් සිදු වී ඇත්තේ කොළඹ බලංකොඩ ප්‍රධාන මාර්ගයේ රත්මලවින ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකයි. එහිදී 12 ලක්ෂයක මුදලක් සහ චෙක්පත් කිහිපයක් සොරකම් කර තිබෙනවා. බලංගොඩ පින්නවල පොලිසිය කළ විමර්ශනවලින් අනතුරුව හපුතලේ ප්‍රදේශයේදී මීට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අතරංගුවටගෙන ඇති අතර ඔවුන් සතුව තිබී සොරකම් කළ මුදල්වලින් ලක්ෂ 6ක් සහ වෑන් රථයක්ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්. ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වන අලි තර්ජන හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව ප්‍රදේශ කිහිපයකින් තොරතුරු වාර්තා වෙනවා. කරුවල ගස්වැව පළදාගම ප්‍රදේශයේ ජනතාව වනාලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ ගොවිබිම්ද මෙවන විට වනාලින්ගේ ගොදුරු බවට පත් වෙලා. සිංහතු වලට අලි එනවා. පාරේ ඉඳලා තාර පාර අයිනේ තියෙන ගෙවල් මේ වයවට පනිනවා. පොල් ගස් ටික කනවා. ගෙවල් අයිනට එනවා. තියෙන ගහකොළ හදන සේරම කනවා. දැන් මේ අපේ ඊයේ දවසටම පොල් ගස් 24ක් කාලා ඉවරයි. කඩරයි අපට හරි අමාරු. මේ පොල් ගස් ඔක්කොම විනාශ කරලා මේ අපටවත් පාර යන්න බෑ. අලි මට මේ කකුල් තාමත් අමාරු. අලි නා කඩලා මගේ බයිසිකල් කුඩු කඩලා. අනිත් මේ ගැටලුව අද අපි යන්නේ අපි මේ කාර් එකේ තියෙන අපි මේ ගැන කියලා ලියලා නිලධාරිත් එක්ක වාද කරලා තියෙනවා. නමුත් කිසිම මේකට සහනයක් නැහැ. කියන්නේ අලිත් ඉන්න ඕන කියලා. අලිත් ඉන්න ඕන පරිසම් කරගන්න කියලා. ඉතින් මේට වඩා මොනවද පරිසම්? අලියාපම අපි තල්ලු කරලා දාන්නේ. තඹුත්තේ ගම ඔරුගල්යාය පේරවත්ත ඇතුළු ගම්මාන කිහිපයකටත් වනාලි ගැටලුව බලපා තිබෙනවා. අපි සියලුම ඉඩම් වලට අලින්ගේ තර්ජනය තියෙනවා. අපි සියලුම ඉඩම් සඳහා පෞද්ගලිකව අලි වැටවල් ඉදිරි කරලා අපි ආරක්ෂාව සපයාගෙන අපි මේ ගොවිතැන් කරන් යනවා. බය කොටුවට අලි පස්පාරක් ආවා. මේ පස්පාරෙම විනාශය සාමාන්‍යයෙන් කියන්න බෑ. විනාශය අර අපිට සල්ලි වලින් මේවා කරන්න බෑ. එළවන්න කියලා මහත්තුරුවක් ආවා. අලි එළවන්න මහත්තු දව 10ක් ඉන්නවා කියලා වල්ලා අලි එළවුවා කියලා ගියා. ඊයරෑ තමයි ලොකුම විනාශ කරුවේ. මේ වතු ඔක්කොටම ගන්නම දෙයක් නෑ. මේ අතර ගලේ වෙල දඬු බැදිරුප්ප පහළ දිග්ගල ඉහළ දිග්ගල ඇතුළු ප්‍රදේශ කිහිපයකටත් මේ දිනවල වනාලි තර්ජන එල්ල වී තිබෙනවා. මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ගේ සහ ගලේ වෙල පොලිසියේ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් අවධානය යොමු වී තිබෙනවා. ඊයේ මේ ගැටලු පිළිබඳව ඔවුන් සාකච්ඡා පවත්වා අවසන් තීරණය වූයේ කලාවැව ඉස්මත්තට වනාලින්ව පළවා හරින්නයි. මෙහෙයුම් ඊයේ සිටම ආරම්භ වුණා. අවුරුදු 60ක් වෙනවා පදවිය ජනපදය ආරම්භ කරලා. තාමත් පදවියේ ඉන්නවා ඉඩම් ඔක්කොක අයිතිය නැති වෙච්ච පිරිසක්.
දක්ෂිත විදියට බලනවා නම් අනුරාධපුර නගරයේ තියෙන වැව ටික ඔක්කොම ගොඩනැගිලිත් හදලා තියෙනවා. එතකොට අපිට විතරද මේ නීති අපේ බලාපොරොත්තු ගමේ ඉන්නවා සාම අකුරු කියන්න බැරි මිනිස්සු. ගම් වතුර ගලපුවාම යන්න එන්න පාරන්නේ සාමාන්‍ය පොඩි බටයක් තියෙනවා. බබාල අරන් බටේ දිගේ තමයි යන්නේ. අලිවැට ගහන්න ඕනේ වැවයි. ඒකට දීපු උත්තරේ තමයි ඉබන අවුරුද්ද කරන්න. ඒතොර එහෙමනම් අලින්ද කියන්න ඕන ලබන අවුරුද්දේ එන්න එපා කියලා. එකපාරම බෝම්බයක් දාලා මරලා දාන්න නැත්නම් කොහෙන් හරි අපේ ඉඩමත් වෙනවා. පදවිය ජන දුක සුවාකිය. ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය. බදාදා රාත්‍රී 10:30ට. තන්තිරි මලේ සියඹලා කස්වැව නවෝතාකම රචී පාලු ඉඩමක තිබී සොයාකත් පුද්ගල මලසිරුර සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තන්තිරි මලේ සියඹලා ගස්වැව නවෝතාකම රචී පාලු ඉඩමක තිබී පුද්ගල මලසිරුරක් සොයාකනු ලැබුවේ පසුගිය ඉරිදා රාත්‍රියේ. ස්නානය සඳහා ගෙදරින් පිටත්ව ගොස් ඇති මෙම පුද්ගලයා පසුව ප්‍රදේශවාසීන් විසින් සොයාකනු ලැබූ අතර ඊයේ අප ඔබට එම ප්‍රවෘත්තිය වාර්තා කළා. මෙය ඝාතනයක් බවට මරණ පරීක්ෂණ වලින් අනාවරණ වී තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තන්තිරිමලේ පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පොලිස් තුනකින් යොදා වැටළු අවස්ථාවේ සැකකරු පොලිසියට බහර වී ඇති බව අප වාර්තා කරු සඳහන් කළා. ඔහු අනුරාධපුර මහේස්පාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා ඊයේ පැවති උත්සවයකට එක්වමින් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. මෙම උත්සවය පැවැත්වුණේ මාතර දෙයන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යත්වයේ සමත් සිසුන් ඇගයීම වෙනුවෙන්. මම මේ අයවැය අහගෙන ඉන්නකොට ගොඩක් කරුණු වලට කැමති වුණා. එක කාරණයක් මං හිතනවා, අපේ රටේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යතුමා නැවතත් හිතාවිය කියලා මම දැක්කා. බියර් වල මිල අඩු කරයි කියලා මම දන්නා තරමට ලංකාවේ තරුණේ මත්පැන් පානය කරන්න තියෙන පළවෙනි අඩිය තියන්නේ බියර් බෝතලෙ, නැත්තම් බියර් කෑන්. ඒ වගේම හොරාට හොරාට ලංකාවේ කාන්තාවලු ඒ පරිභෝජනය වැඩි වෙලා තියෙන්නේ මේ කාල පරිච්ඡේදය තුල. ඒ නිසා අපි මේ මිල අඩු කරනවා වගේම එක්ක නැවත හිතලා ඒක පිළිබඳ නීතියක් ගේන්න ඕන. එහෙම නැත්නම් පාසල් දරුවන් මේකට අත්හැරීම සොයා බලන්න වෙනම වැඩපිළිවෙලක් කරනවා. මෙරට තුල පුද්ගලයන් 45,000කට අධික සංඛ්‍යාවක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර කොහිලානී ගෙදර මහතා සඳහන් කළේ ඒ අතර කාන්තාවන්ට දහසකට ආසන්න පිරිසක් වන බවයි. සාමාන්‍ය ශ්‍රී ලංකාව තුළ හෙරොයින් පාවිච්චිය දිශා බලනකොට කාන්තා ප්‍රතිශතය 0.5ක පමණ ප්‍රතිශතයක් ඉන්නේ. ලංකාවේ සමස්ත හෙරොයින් භාවිත කරන සංඛ්‍යාව 45,000ක පමණ වෙයි කියලා ගණන් බල්ලා තියෙනවා. එහෙම ගත්තහම ලංකාව තුළ විශේෂයෙන්ම වීදිවල සරණ කාන්තාවියට 0.5ක පමණ ප්‍රතිශතයක් හෙරොයින් පාවිච්චිය යෙදෙන බව අපිට කියන්න පුළුවන්. ඒ වගේමයි තවත් රහසිගත ලෙස සමාජයේ ඉසල පැලැන්තේ ඉන්න කාන්තාවන් කිහිප දෙනෙකු මේ සඳහා යොමු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික බැඳියාව නිසාවෙන් කාන්තාව මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙනවා අඩුයි. නමුත් වාණිජ ලිංගික කටයුතු යෙදෙන කාන්තාවන් අතර මේ ප්‍රචලිත භාවයක් පළ කරන බව අපේ පරීක්ෂණ වාර්තා සනාථ කරයි. ඕනෑම ක්‍රීඩාවක් ජයග්‍රහණය කරන්න නම් යහපත් මානසිකත්වයෙන් ක්‍රීඩා කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාම් මහනාම මහතා පවසනවා. ඊයේ විදුර ජාත්‍යන්තර විදුහල් ක්‍රීඩා සම්මාන උළෙලට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. කෝට්ටේ විදුර විදුහල් ක්‍රීඩා සම්මාන උළෙල ඊයේ පාසල් ශ්‍රවණාගාරයේදී පැවැතුණා. පසුගිය වසර තුළ ජාත්‍යන්තරයේ සහ ජාතික මට්ටමින් සුවිශේෂී දක්ෂතා දක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් මෙහිදී ඔවුන් හට ක්‍රීඩා සම්මාන ප්‍රදානය කෙරුණා.
games should be played with your ඕනෑම ක්‍රීඩාවක් ජයග්‍රහණය කරන්න නම් යහපත් මානසිකත්වයකින් ක්‍රීඩා කළ යුතුයි. එයයි මාගේ පළමු නීතිය. දෙවනුව ඕනෑම ක්‍රීඩාවක ජීව ගුණයේ මෙන්ම සම්ප්‍රදාය අප ඉහළින්ම රැකිය යුතුයි. තුන්වැන්න ක්‍රීඩාවේ නීති රීති පිළිබඳව හොඳ දැනුමක් වගේම තම කණ්ඩායම තුළ තමන්ගේ කාර්යභාරය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. Your roles within the team.